අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත පසුගිය මැතිවරණ සමයේ වත්මන් රජයේ ක්‍රියාකලාපය යළිත් කොරෝනා හිසස වීමට හේතු වූ බව රාජිත කියයි ලොව පළමු 24 පැය අතත්‍ය පාගමන සඳහා මෙවර ශ්‍රී ලංකාවත් එක් වෙයි කොරෝනා සමග වසා දෙමුණු කලාවැව ජාතික වනෝද්‍යානයේ දැන් තත්ත්වය පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතයි මේ ඊයේ දින පාර්ලිමේන්තුවේ පළ වූ අදහස් කිහිපයක් ඊයේ මම මේ සභාවේදී මේ අර ගංජා පිළිබඳව කතා කරා. ඒ කතා කළා මට පැය දෙකක් ගියේ නැහැ. මේ පාර්ලිමේන්තුව ඇතුලේ ගරු මන්ත්‍රීතුමන්ලට දීලා නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට මෙහෙම පොතක් බෙදිලා තියෙනවා. මේ පොත් කවුද ගෙනාවේ? ඒතර මේ පොතේ මේකේ තියෙන්නේ මේ ත්‍රිලෝක විජය කියලා. මේකේ දාලා තියෙන්නේ ආනන්දය ලබන්න. දැන් මොකද මේ කියන්නේ? ගංජා ගහන්න කියන එකනේ. ලේකම්තුමාට කියන්න. जनता ආරම් කරුවෝ අල්ලනෝ අපිට පේනෝ අඩුයි මේ කුඩු ඒ වගේ මද්ද්‍රව්‍ය වලට පිටිපස්සේ ඉඳගෙන සහයෝගය දෙන මේ දේශපාලනඥයෝගේ ඉඳලා මේ රටේ ජාවාරම් කරුවෝ බේරගන්නේ නැතුව අධිකරණයට ගේන්න පුළුවන් වඩපිටාවක් විනිවිද තවමත් ප්‍රශ්නතාවේ නැහැ මම පියවරක් ගන්න ලොකු ලොකු අය දැන් හිරේ ඉන්නවා තවත් අය හිරේට යන්න පුළුවන් ඉදිරියට ලොකු අය අත්තරින්නේ නැහැ ලොකු අය වුණත් අල්ල ගන්නවා තමුන්වංශගා විශේෂයෙන්ම පුද්ගලයන් හැටියට තොරතුරක් තියෙනවා නම් රහසිගතව අපි හෙලි කරන්නේ නැහැ කවුද කිව්වේ කියලා එහෙනම් ලබා දෙනවා නම් ඒ කටයුත්තත් සොයලා බලන්න ඊයේ දුන්න හැබැයි අපේ දමිළ ජනතාව බොහොමයක් ජීවත් වෙන ප්‍රදේශයක් රක්වාන ආසනේ ඒ දමිළ ජනතාව වෙනුවෙන් කසිප්පු නිෂ්පාදනය කරන්න පිළිගත් ප්‍රසිද්ධ 4-5 දිනක් තමයි මේ නගරයේ අවට ඒ කරන්නේ. ඒ වෙනුවෙන් හැමදාම පොලිසිය අතරන් ගොඩක් ගන්නවා. ඒ වෙනුවෙන් කවුරු හරි යන්න කෙනෙක් ඉන්නවා ආයි නිදහස් වෙනවා. සමහරලාට පොලිස් නිලධාරිනුත් මේකේ වාසි ගන්නවා. සමහර රාජ්‍ය දේශපාලනඥයෙකුත් මේකට ආවරණය දෙනවා. වතු වල වැඩ කරන සමකරු සහෝදරයෝ මහන්සියට භාරයකට ගිහිල්ලා මත්ද්‍රව්‍ය ගන්න බැරි නිසා එයාලා එක්කොරා එහෙම නැත්නම් කසිප්පු වගේ දෙයක් හදාගෙන පානය කරනවා. ඉතින් මහා පරිමාණයෙන් එක ව්‍යාපාරයක් හැටියට කරන අය යම් යම් සම්බන්ධතාවයන් උඩ මාසෙකට සැරයට දෙකක් පොලිසියට අඩුවක් දෙයක් දීලා අර අය තුමා කිව්වා බේරෙනවා. අපි ඉස්සරහට ඒව ගැනස් හොයන්න අපේ තියෙන බුද්ධිංශය යොදවලා තියෙනවා. කවුද එහෙම කරන්න කියලා එහෙම වුණත් ඒ පොලිසිවල ඉන්න අයට විරුද්ධව කටයුතු කරනවා. ඒ වෙනුවට ඊට වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න පානයක් අත්හදා බලන්න ඕනේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එළවලු හා පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා ගැසට් පත්‍ර මගින් පාලන මිල නියම කිරීමෙන් ඔබට ගොස් නිෂ්පාදකින් අතරමැදියන් හා පාරිභෝගිකින් යන සියල්ලන්ම ආරක්ෂා වන පරිදි පුළුල් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට රජය පිළිගන්නේද? එසේ නම් ඒ සඳහා ගැනීමට අපේක්ෂිත පියවරයන් කවරේද? නොයසේ නම් ඊට හේතු මොනවාද? රජයේ විසින් ජනතාවට ලබා දී තිබූ ණය හා ලීසින් වාරික ගෙවීමේ සහනය අවම වශයෙන් තවත් මාස 6කින්වත් දීර්ඝ කිරීමට රජය කටයුතු කරන්නේද? ඉකුත් වර්ෂ 5 තුලදී ලංකාවේ ජාතික නිෂ්පාදනයේ වටිනාකම 90 ඒ නිෂ්පාදනයේ වැඩි වෙලා තියෙන්නේ 83.9ට. ඒ කියන්නේ 20ට තිබුණ එකක් 80ට ගෙනාපු රටක් පසුගිය අවුරුදු 5 තුලදී වෙලා තියෙන්නේ 83 දක්වා පමණයි සමස්ත රට ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ලංකාවේ ඉතිහාසයේ නිදාසින් පස්සේ දිගින් දිගට දිගටම අකන් ආර්ථික වර්ධන වේගය පාත වැටුණ වෙන කිසි කාලයක් ලංකා ඉතිහාසයේ නැහැ. තමුන්නාන්සේලාට වැරදුනේ තමුන්නාන්සේලා හිතුවන් නීතියයි උසාවියයි තමුන්ට තියෙන අභිමතය පරිදි මේ රාජ්‍ය බලයෙන් උච්චමානයෙන් පෙළිලා මේ ගත්ත තීන්දුව తీරන නිසා තමයි මෙවැනි තත්ත්වයක් රටට බෞගිය කාලේ ඇති වුනේ. එතුමාගේ පිළිතුරෙන් අපි අහපු කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් ලබා දුන්නේ නැහැ. මේ රටේ ජනතාවට උත්තර දීමේදී එතුමා හොඳේකම පැටලිලා ඉන්නේ. මේ වැරදට අරන් උත්තරයක් දුන්නා. පසුගිය මැතිවරණ කාල සීමාව තුල ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ හේතුවෙන් ජනතාව තුල කොරෝනා වෛරසය පිළිබඳ බිය නැති වූ බවත් එය මෙරට කොරෝනා වෛරසය යලි හිසස වීමට හේතු වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
මේ කොරෝනාව සංගතයත් අපි හිටියනම් අපි ගුවන්තුට පොලට වහන්න ඒ අවශ්‍ය නීති රීති සකස් කළා. අපි මේ ජාතිය බේර ගන්න කොරෝනාව සංගතයෙන්. මේවා නැති කරන්නට බැරි දේවල් නෙවෙයි මෙවැනි දූපත් රාජ්‍ය. තාමත්ම පාසුවෙන් පුළුවන් අපිට මේක කන්ට්‍රෝල් කරන්න. අපි හරියට දැඩි ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා දැන් ආණ්ඩුව හොඳට විවේකී අරගෙන හිටියේ කොරෝනා ඉවරයි කියලා. නමුත් ලෝකෙ තිබෙන WHO ජර්නල්ස් කියවුවනම් පහුගිය ටිකේ කවදාකවත් මේක මිත්‍යාවක් මිස මේක සත්‍යයක් නොවන බව ඕනෑම මිනිහෙකුට ඉංග්‍රීසි තේරෙන ඕනෙක් කෙනෙකුට තේරෙනවා. ඒකට වෛද්‍ය විද්‍යාව අවශ්‍ය නැහැ. එතකොට මැතිවරණ කාලය තමයි මේ රටේ මිනිස්සුන්ගේ මනස විකෘති කරපු කාලය. ඒක තමයි ප්‍රධාන හේතුව උනේ මේක පිළිබඳව තිබුණ ඒ භීතිය මේ පිළිබඳව තියෙන අරපරිස්සම නැති වෙලා ගියා. දැන් ගම්පහ දිස්ත්‍රික්කයට තවමත් ඇඳිරි නීතිය දාලා නැහැ. ගොඩක් අය හිතනවා ඇති මේ ගැන වැඩිපුර කතා කරන්නේ මේ දේශපාලනීකරණය කරන්න. මේක දේශපාලනයක් ගැන කතා කරනව නෙමෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට මේ සමස්තයක් හැටියට මේ රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව අපි වගකීම් යුතු විපක්ෂයක් හැටියට අපි ප්‍රශ්න කරන්න ඕනේ. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, බියගම, වත්තලට ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ තව කොට්ටාස් ගණනාවක් තියෙන. ඇඳිරි නීතිය නොදා ඒ නිසි තීන්දු තීරණ හරි වෙලාවට ගෙනෙන්නේ නැහැ. දෙවන රැල්ල මීට වඩා භයානක තත්වයකට යන්න පුළුවන්. ඒක ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. දැන් අද උදේ ඉඳන් මට දුරකථන ඇමතුම් එනවා මේ ප්‍රදේශවල අහිංසක ජනතාවගේ අවශ්‍ය පහසුකම් කිසිම පහසුකමක් මේ වෙනකොට ලැබිලා නැහැ කියලා. විගණකාධිපතිවරයාට ස්වාධීනත්වයේ හිමි වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති කළ ජාතික විගණන කොමිසමේ නොවන බව ආචාර්ය උදේ ශ්‍රීකාර්යවසම් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විගණකාධිපතිවරයා පත් කිරීම සිදු කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පෙර ජනාධිපතිවරයා විසින්. 19 වන සංශෝධනයේදී කිව්වා ආණ්ඩුක ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව පත් කරනවා කියන එක. නැවතත් 20 වන සංශෝධනයේදී ජනාධිපතිවරයා විසින් විගණකාධිපතිවරයා පත් කිරීම සිද්ධ වෙනවා. හැබැයි විශ්ව සම්මත වුණොත් ඒකෙන් පස්සේ විගණකාධිපතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ. සමහරු හිතනවා මේ ස්වාධීනත්වයේ විගණකාධිපතිවරයාට ආවේ මේ 19 වෙනි සංශෝධනයෙන් ආපු ජාතික විගණන කොමිසමෙන් කියලා. සම්පූර්ණ වැරදි. ග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය විගණකාධිපතිවරයාගේ විගණනෙන් ඉවත් වෙලා කියලා යම් යම් අය අතරේ මතයක් යනවා. මං අහන්නේ එතකොට 19 වෙනි සංශෝධනයට කලින් තිබුණු ප්‍රතිපාදනය යටතේ ඒවකට ජනාධිපති කාර්යාලයවත් අගමැති කාර්යාලයවත් විගණනේ වුණේ නැද්ද? ජනාධිපති ලේකම් කාර්යාලය කියලා හැඳුන්වුවාට අගමැති ලේකම් කාර්යාලය කියලා හැඳුන්වුවාට ඒවා රජයේ දෙපාර්තමේන්තුවේ එසා රජයේ දෙපාර්තමේන්තු සියල්ලේම ගිනුම් විගණකාධිපතිවරයා විගණනය කරනවා කියලා ආණ්ඩුක ව්‍යවස්ථාවේ ලියලා තියෙද්දි ආය විශේෂයෙන් ලියන්න ඕනේ නැහැ ජනාධිපති ලේකම් කාර්යාලය අගමැති ලේකම් කාර්යාලය කියලා. මානසික සෞඛ්‍ය සඳහා ආයෝජනය කිරීමට ආරාධනා කරන ලොව පළමු 24 පැය අතත්්‍යපාගමන සඳහා ශ්‍රී ලංකාවද මෙවර එක් වී තිබෙනවා. මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනේ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවා ලාභීන්ගේ ක්‍රියාකාරී ජාලය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සමග එක්ව මානසික සෞඛ්‍ය සඳහා ආයෝජනය කිරීමට ආරාධනා කරන ලොව ප්‍රථම 24 පැය අතත්්‍යපාගමන සඳහා එක් වී තිබෙනවා. ලොව පුරා බිලියනකට ආසන්න පිරිසක් මනෝ සමාජීය ආබාධවලින් පෙළෙන අතර ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම පුද්ගලයෙක් කිසියම් අවස්ථාවක මනෝ සමාජීය ආබාධයක ගොදුරක් විය හැකියි. කිසියම් බරපතල මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකුගේ ආයු කාලය අන් අයට වඩා වසර 10ක් 20ක් අතර ප්‍රමාණයකින් අඩු වෙනවා. සියදිවි නසා ගැනීම නිසා ලෝ පුරා වසරකට පුද්ගලයන් ලක්ෂ 8ක් පමණ මිය යනවා. එනම් සෑම තත්පර 40කටම වරක් එක් පුද්ගල ජීවිතයක් අහිමි වෙනවා. ඔක්තෝබර් මාස 9 වන දින පෙරවරු 11:30 සිට 12:30 දක්වා Facebook ඔස්සේ සජීවීව ප්‍රචාරය කරනු ලබන මෙම අතත්්‍ය පාගමන සඳහා Voice of Asia මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මිය ඇතුළු විද්වතුන් පිරිසක් සහභාගී වීමට නියමිතයි. COVID-19 වෛරසය ගොඩක් මිනිසුන්ගේ ජීවිත වෙනස් කරලා තියෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම. මට මගේ දෙපයින් නැගී සිටින්න ඕනේ. අපිට හිතලා හොඳින් ජීවත් වෙන්න පුළුවන් නම් අපේ ජනතාවට මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්නත් පුළුවන් නම් අපිට හැකියාව ලැබෙනවා මේ රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙන්න. මට මේ පණිවිඩය මුළු සමාජයටම දෙන්න ඕනේ. ගැටලුවක් ඇතිවීමට පෙර ඒ වළක්වා ගැනීම වැදගත්. කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග කලාවැව ජාතික වන උද්‍යානයේ වසා දැමීමෙන් අනතුරුව කලාවැව තෘණභූමි ප්‍රදේශවල අලි රංචු වශයෙන් ගැවසෙන ආකාරය පිළිබඳව අපට වාර්තා වුණා. ප
බලහත්කාරයෙන් වූ මිනිස් සමාජය සබාදහමට අනුගත කරවන්නට මෙන් සබාදහම මුළු ලෝකයේම මිනිසුන්ගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක් අදවන විට එල්ල කර තිබෙනවා. පරිසරයට විනකල මානව සංහතියේම නිදහස කොරෝනා වසංගතය හමුවේ සබාදම් මෑණියන් විසින් සීමා කර තිබියදී වනසතුන් තම නිදහස භුක්ති විඳින්නට පටන්ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ නැවත කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග ජාතික වනෝද්‍යාන සියල්ල වසා දැමීමට බලධාරීන් පසුගියදා තීරණය කළා. කොරෝනා වෛරස ව්‍යාප්තියට පෙර දෙස් විදෙස් සංචාරකීන්ගෙන් පිරී ඉතිරී තිබූ කලාවෙව ජාතික වනෝද්‍යානයේ වර්තමාන ස්වරූපයයි මේ ඔබට දිස්වන්නේ. කලාවෙව ආශ්‍රිත තෘණ භූමිවල සැබෑ හිමිකරුවන් තමයි මේ. වෙනදාට සුලභව දක්නට නොලැබෙන වන අලි රංචු අදවන විට කලාවෙව ආශ්‍රිත තෘණ භූමිවල සුලභ දසුණක් බවට පත්ව තිබෙනවා. වනෝද්‍යානයේ සිව්දෙසින් පැමිණෙන වන අලින් මෙලෙස රංචු වශයෙන් කලාවෙව පිටියට පැමිණෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වෙනදාට දැක ගැනීමට ඉතා අපහසු රේවත හස්තියත් නිල් හස්තියත් කලාවැව් පිටියට එන වනාලි රංචු අතර මේ දිනවල දැක ගන්නට පුළුවන්. මිනිස් සමාජයේම හුදකලා කරන්නට තරම් කොරෝනා වෛරසය ප්‍රබල වුණත් මේ වනසතුන්ට නම් වෙනදාටත් නැති නිදහසක් උරුම වී තිබෙන බව මේ රූපරාමු පෙළ දකින කාටත් හොඳින්ම වැටහෙනවා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලි හමුවන්නේ මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.